අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාන් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත සිල්වේති නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු නිදුස් කොට නිදහස් දැනට හුදකලා කර ඇති ප්‍රදේශ පිළිබඳ තීරණය ලබන සතියේ යුද හමුදාපති කියයි ගත වූ පැය 24න් කොරෝනා මරණ තුනක් ආසාදිතින් 327ක් වැඩිම ආසාදිතින් ජලිත් කොළඹින් බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 550 දක්වා ඉහළට වෙනත් රෝග ලක්ෂණ නැතත් ගඳ සුවඳ නොදැනීම ආහාරවල රසය දැනෙන්නේ නැතිනම් ඔබ කොවිඩ් ආසාදිතයෙක් විය හැකි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී කියයි 2021 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම රටට විශාල පාඩුවක් කාඩිනල් හිමිපාණන් පවසයි අයෝටා කොලොම්බියාව කලඹයි ප්‍රථමයෙන් දේශීය පුවත් සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවේ වසර 3ක සිරදඬුවම් සහ දඩමුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචන අධිකරණය නියම කර තිබෙනවා කුමුතුණී වික්‍රමසිංහ සහ දේවිකා අබිරත් යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම් බලපෙත් සම්කාර පාර්ශවයේ සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළා. මෙම නඩුවේ විත්තිකර අභියාචකයන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ රජයේ සේවයේ නිරතහරින් බව සඳහන් කළ විනිසුරුවරිය ඉදිරිපත් වන සාක්ෂි සහ ලේඛන විශ්ලේෂණ කිරීමේදී එම සිද්ධියට අදාළව ඔවුන් වංක සාවාද්‍ය පරිහරණය කිරීමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව සඳහන් කළා. එයනුව සවාද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබුණු අධිචෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද නියෝග කළා. මෙම නඩු තීන්දුවේ පිටපතක් වැඩිදුර කරුණු සිදු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද ගුරු මඩුල්ල විසින් අභියාචන අධිකරණයට නියෝග කර සිටියා. 2015 වසරේ ජනාධිපති වන්දේ පැවති සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සවාදිය ලෙස පරිහරණය කළේයයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉක්ොත් යහපාලන රජ්‍ය සමයේ මෙම නඩුව පවරා තිබුණා. එම චෝදනාවලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් महाधिकरण තමන්ට දඩුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචන අධිකරණයේ හමුවේ මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබුණා. එම අභියාචන පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශ කළා. ගඳ සුවඳ නොදැමීම නොදැනීම ආහාරවල රසය නොදැනීම කොවිඩ් රෝගී ලක්ෂණයක් විය හැකියි. ඔබ දැන් ඒ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් 19 රෝගී අපිට හමු වෙන බහුතරයකට රෝග ලක්ෂණ නැහැ. නමුත් සායනික කොවිඩ් 19 රෝගය නැත්නම් රෝග ලක්ෂණ සහිතව පැමිණෙන අයට හැදෙන තියෙන ප්‍රධානම රෝග ලක්ෂණ තමයි උණ, කැස්ස, උගුරේ වේදනාව, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවය. ඒ වගේම මේ වගේ අයට ගඳ සුවඳ නොදැනීම, ඒ වගේම ආහාරවල රස නොදැනීමත් තියෙන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම ගඳ සුවඳ නොදැනීම වගේම ආහාරවල රසයක් නොදැනීම තියෙනවනම් වෙන රෝග ලක්ෂණ නැතත් තමුන්ට කොවිඩ් 19 රෝගය ආසාදනය වෙලාද කියන සැකය ඇති කර ගැනීම සුදුසුයි. නමුත් මේ රෝග ලක්ෂණ සීමා වෙන්නේ කොවිඩ් 19 රෝගයට විතරක් නෙවෙයි ඉන්ෆ්ලුවෙන්සා ඇතුළුව තවත් රෝග ගණනාවකටම මේ රෝග ලක්ෂණ පොදුයි.
निराकरण गणीम तोरा बेरा गणीम वेदगत्न नम किसीम रोगलक्षण सामान्य नति के मे वगे रोगलक्षण आवत् विशेषेन्म अवधान कलापलाल जीवत्न के मे वगे रोगलक्षण मतुह तमुंट कॉविडे रोगे तीन नदी बंद सेकहर दिन गणीम वेदगत एवगेम तमें संहर इन पुलवां रोगे निन्न पुलवां कालांतर तिस्से मे वगे सोसन रोगलक्षण तीन उदाहरण पीन समारोहतीन अदुमारोहतीन रोगींट मेकन समहार रोग लक्षण हूस्म गणीमे अपहसु किसुम्याम कैसे अतिवीम वगे देवाल तीयन पुलवां समहार देवाल निरावरण उनाम उदाहरण शीतलट पिन्न निरावरण उनाम हेम नंग पिन्न गिहाम नंग याम किसी विधिय किन्न तेतमन सहित परिसरिक जीवात्नोत हेम नंग दूवीली वलट निरावरण उनाम केनेकुट किंभुंग्याम हूस्म गणीमे अपहसुतावे वगे देवाल एन्न पुलवां ए तमुंट නිතරම තියෙන රෝග තත්ත්වයක් යම් කිසි විදියකින් තමුන් දන්නා හඳුනන යම් හේතුවක් නිසා ඇති වෙනවනම් ඒ වගේ කෙනෙක් තමුන්ට මේ කොවිඩ් 19 තියෙනවද කියලා බිය යුතු නැහැ. ඒ වගේ කෙනෙක් කරන්න ඕනේ සාමාන්‍ය විදියට ප්‍රවේශම්කාරී වීම. ඒ ප්‍රවේශම්කාරී වීම තුලින් ඒ රෝග ලක්ෂණ පහ වෙනවනම් කිසි විදියකින් සැකයක් ඇති කරගත යුතු නැහැ. දැනට හුදකලා කර ඇති ප්‍රදේශ විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සතියේදී ගන්නා බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 550 දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිනෙදී කොවිඩ් 19 ආසාදිතයින් 327 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 325 දෙනෙකුම හඳුනා ගනුනේ දේශීය වශයෙන් පවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අකණ්ඩව ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 157ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 දෙනෙකු ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේදී මරණ 3ක් සිද්ධ වුණා. මේ අනුව ශ්‍රී ලංකා තුල මිය ගිය සංඛ්‍යාව 69 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. අහඹු වෙන අයවලුන් අතරින් බැලුවමත් කොළඹ නගර සභා සීමාවේ ජීවත් වෙන මේවන විට හුදකලාවට ලක් කළා තිබෙන ආසාදිතයන් සොයාගත් නිවෙස් වලින්ම යම් කිසි ආකාරයෙන් ලැබීමේ ප්‍රතිශතයකුත් වාර්තා වනු ලබනවා. මේ නිවෙස් වල මියම් සමදිව සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ උපදෙස් කිහිපයක්ම ලබා දීලා තිබෙනවා මෙසේ විය යුතු නැහැයි කියන එක. ඉතින් මේ අනුව තමයි මේ කතිකාවන් විශ්ලේෂණය කරනු ලබන්නේ. අපි ඉල්ලන්නේ තවදුරටත් මේ නිවෙස්වල මේ ආකාරයෙන් සිටින වැඩිමහල් අයවලුන් හෝ නිදාංගත රෝග තිබෙන අයවලුන් සිටිනා නම් ඔවුන් යම්කිසි අපහසුතාවයකට පෙළෙනවා නම් වහාම තවදුරටත් බලාගෙන ඉන්න නැතුව ඔන්න රෝහලක් වෙත රැගෙන යන්න කියන කාරණයක් ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. ඒත් සමග මිනුවන්කොඩ බ්‍රැන්ඩික් සහ පෑලියකොඩ මත්සේ අලෙවිසල හා සම්බන්ධ කොවිඩ් පොකුර අද උදැසන වන විට 14,889 දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,402 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළා. ඉන්පුත් කලින් 12,587 දිනකම මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර පුත් කලින් 5,746 දිනක තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. හික්කඩුව දිවරවරයේ අහඹුලිස තොරකත් දේවරීන් 60 දිනකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. ඒ හික්කඩුව සහ ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 72 දෙනෙකු අදාළියම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණියා. අදාළ ගුවන් මගින් පිරිස කටර් සහ ඩුබයි රාජ්‍යයන් හි සිට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ අනතුරුව මෙම ගුවන් මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුත්කලින් 117 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. බහුතරයක් ඉතාම හොඳින් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන බවට ඊයේ බුද්ධ්‍යාංශ වාර්තා කරා. එසේ වෙතත් ඉතාම සුළුතරයක් මේ ආකාරයට කටයුතු නොකරමින් හැසිරෙන බවට අනාවරණය වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුලත් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන
කරනලාද මෙහෙයුම් වලින් මේවන විට 117 දිනක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා අදිරිනීතියක් ශ්‍රී ලංකාවේ මේවට පවත්වාගෙන යන්නේ හුදකලාවක් පමණයි පවත්වාගෙන යන්නේ හුදකලාවක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 7ක් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17ක් හැටියට මුළු ලංකාවෙම පොලිස් වසම් 24ක් පමණයි මේවන විට හුදකලාවට ලක් කළා තිබෙන්නේ ලබන සතියේ වෙද්දී අත්‍යවශ්‍ය නැත්නම් රටේ සෙසු ජනතාවට නැත්නම් ආසන්න වසම්බල ඉන්න ජනතාවට තර්ජනයක් වෙන තර්ජනයක් විය හැකි ප්‍රදේශයක් වේ නම් පමණක් ඒ හුදෙකලා කිරීමටත් අනිකුත් ප්‍රදේශ හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමටත් අපි කටයුතු කරනු ලබනවා 2021 ආයවැය යෝජනාව පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනේ අද පෙරවරු 9:30ට ආරම්භ වුණා අද දින විවාදයේ ආරම්භ වීමෙන් ටික වේලාවකට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත පැමිණ තිබෙනවා බිංගිරිය අපනයන සැකසුම් කලාපය පිළිබඳව මේ ප්‍රශ්නය ඇහුවේ ව්‍යාප්තිය දැන් ඉදිරියලා තියෙන කර්මාන්ත ශාලා 3ට අමතරව තව විශාල බිම් ප්‍රමාණයක් තියෙනවා බෆර් සෝන් එකක් තියෙනවා පරිසර ආරක්ෂා කරන්න ඒ නිසා ඔබතුමාලා මම යෝජනා කරනවා මේ කලාපේ දැම්මම පාසල් දරුවන්ට හරි කියලා පැල හිටෝලා මේ බෆර් සෝන් එක වැඩි දියුණු කරන්න කටයුතු කරන්න කියලා ඊටමත් හොඳ යෝජනාවක් අපි ඒක ක්‍රියාත්මක කරන්න ඇටන් නගරයේ තිබෙන සෙන් බොස්කෝස් පාසල විදුවල්පති ඉගයක් ඇති වුණා දේශපාලන මැදිය ටීමෙන් ග්‍රේඩ් 2 ප්‍රින්සිපල් කෙනෙක් ඒකට දැන් වෙනකොට පත් කරලා තියෙනවා මේක ඉතාමත් අසාධාරණ කටයුත්තක් මේ පිළිබඳ අසාධාරණයක් සිදුවලා තියෙනවා නම් මේ ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු කිරීමට අපි සූදානම් අවශේෂ කලාවසෙන් ආරක්ෂා කර තිබු වනාන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වය ජෛව විවිධත්වය රැකගැනීමට සමාජ ආර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් රජයේ විසින් පිළිගනු ලබන්නේද මේ අවශේෂ ඉඩම් සඳහා නිර්දේශ ලබා ගැනීමට ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජයේ විසින් කටයුතු කරන්නේද ඍතුරු ඒක රාශි කරගන්න තියෙනවා තාමාර නිවාස හදන්නත් ඒ වගේම වණිජී කලාපය තුල කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ඒ නිසා ඉදිරියේදී පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ මේ අයවැය කඩා වැටුණු ආර්ථිකයක් උසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් කියලා සෞභාග්‍යයේ දැක්මේ යථාර්ථය කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුල සියලු ක්ෂේත්‍රයන් ආවරණය කරලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යතුමා පැවසුවා සමස්ත අයවැය විග්‍රහ කරන විට අපිට සිහිපත් වෙන්නේ වැටත් නියරත් ගොයමත් කානම් කාට කියන්දද ඒ අමාරුව කියන කියමනයි ගුවන්තොටුපළක් හෝ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තුළ අපිට ලැබෙන වාසිය ව්‍යාපාරිකයට ලැබෙන වාසිය අපි දන්නවා නමුත් එහි වියදම අපි හැමෝම දරනවා දුප්පත්ම පුද්ගලයා සිට බදු ගෙවන සියලු දෙනාම ඒ ගුවන්තොටුපළට අධිවේගී මාර්ගයට ගෙවනවා කතාවේ කියන්නේ ජනතාවගේ බදු මුදල් කියලා එහෙත් ඒවායේ ඍජු වාසි ලැබෙන්නේ ව්‍යාපාරිකයටයි ගරු වික්‍රමරත්න මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉදිරිපත් කළ ඇතැම් අදහස් වලට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ ආර්ථිකය පිළිබඳව කතා කිරීමේදී වගේම ඕනෑම ව්‍යාපෘතියක් පිළිබඳව කතා කරන විට පවතින ජාතික හා අන්තර්ජාතික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සියලු දේවල් අසුභවාදී විදිහට 100%ක් බැලීම කොහෙත්ම සුසුසු වන්නේ නැහැ ඒ වගේම තමයි සියලු දේවල් 100%ක් සුභවාදී විදිහට බැලීමත් අපිට අද පුළුවන්කමක් නැහැ මුදල් අමාත්‍යවරයා විදිහට වගේම ජනාධිපතිතුමත් රජයත් මේ ඉදිරිපත් කළ අයවැය යෝජනා කාලීන වශයෙන් මීට වඩා හොඳ දෙයක් ඉදිරියට ගෙන යාමට රජයට පුළුවන්කම තිබුණත් මේ තිබෙන ප්‍රශ්න අතරේ ඉතාම හොඳ අයවැයක් ඉදිරිපත් කළේ කියලයි මම සඳහන් කරන්නේ මෙලෙස අයවැය විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා රටවැසි සැමට සෙත්පතන 21 දින සෙත්පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා. රටවැසි සැමට සෙත්පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත්පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ज
ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධානය කිරීමේ අරමුණයි. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙම පින්කම සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පූජ්‍ය පහළ විටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනයට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 209ක් වැඩම කර සිටිනවා. සදාතුක කරඬුව තැන්පත් කිරීම සහ පිරිත් දේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා. නත්ථේ මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වන්දේන වන්දේ අන්දං වන්දති විදං වරං. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. සෞභාග්‍ය දැක්ම යටතේ ගුවන් තොටුපළ ගුවන් සේවා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමගාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණා. 2014 වර්ෂයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අදියරේ කටයුතු ආරම්භ වුණා. ගුවන් තොටුපළ දෙවන අදියර කටයුතු 2014දී ආරම්භ කෙරුණද 2015දී බලයටපත් වූ යහපාලන ආණ්ඩුව එම් සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට සමගාමීව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක් සපිරීමට සමගාමීව මෙම ව්‍යාපෘති ඉදිකිරීම නැවත ආරම්භ කර තිබෙනවා. මෙතර කැලණිය බෝල්ලෑගල මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති තායිවානයේ ප්‍රධාන සංඝනායක බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය බෝධාගම චන්දිමනා හිමියන් බැහැදැකීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම විහාරස්ථානයට පැමිණියා. මෙහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදය පළ කර සිටියා. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් ලබන 23 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙලෙස ආරම්භ වන්නේ හය ශ්‍රේණිය සහ හය ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළා. මෙන්න එම විශේෂ පුවත නැවතත්. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සියලුම පාසල් ලබන 23 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙලෙස ආරම්භ වන්නේ හය ශ්‍රේණිය සහ හය ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේ. රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත්වීම රටට විශාල පාඩුවක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අපවත් වී වදාළ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙවැනි විට උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබෙන හෝරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 22 වනදා රාජ්‍ය ගෞරවය සහිතව සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ධූරයේ හෙබ වූ වන්දනීය ගෞරවනීය අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමිපාණන් වහන්සේගේ අභාවය පිළිබඳව අසා මම මහත්සේ කනගාටුවට පත් වුණා. මම නාපානේ පේමසිරි හිමිපාණන් වහන්සේව පළමු වරට හඳුනාගත්තේ මීට අවුරුදු 10කට පමණ පෙර බොරැල්ලේ සම්බෝධි විහාරයේදී පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයකදී. එතැන් සිට කීප වතාවක්ම මට උන්වහන්සේ මුණ ගැසුණා. ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ තුළ මම දැක්කේ තාමත්ම ආදර්ශමත් සිල්වත් ඒ වගේම බෞද්ධ දර්ශනයේ උතුම්කම පිළිබිඹු කරන සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ මටත් විවිධ අවස්ථාවලදී අවවාද අනුශාසනා ලබා දීලා තියෙනවා. ඒ වගේම මගේ දෑතින්ම අල්ලාගෙන
උන්වහන්සේ මට ආශිර්වාද කරලා තියෙනවා. ඒ නිසා මේ වියෝවීම ඇත්ත වශයෙන්ම මට මහත් කම්පාවක් ගෙන දුන්නා. මේ රටට සිදුවුණු මේ පාඩුව පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතරම උන්වහන්සේ පැතූ අමා මහ නිවන් සුව උන්වහන්සේට ලැබේවා කියලා ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.